හතරවෙනි ප්‍රශ්නේ ඒ කොටස මෙම සංඛ්‍යා රේඛාවක් දීලා තියෙනවා. ගණිතාගාරයක බිම ඇඳ ඇති සංඛ්‍යා රේඛාවක අමල් බිමල් චමල් සිටගෙන සිටින ස්ථාන රූපයේ දැක්වේ. පළවෙනි කොටස එකේ පළවෙනි කොටස අහනවා. දසිතට ඍණ තුන දැක්වෙන ස්ථානයේ සිට ගන්නා ලෙස ගුරුතුමිය උපදෙස් දුන්නේ නම් ඔහු සිටින ස්ථානයේ ලකුණු කරන්න. මේ විදිහට අපිට ඍණ තුන තියෙන තැන තිතක් කියලා දසිත කියලා ලකුණු කරන්න පුළුවන්. ඊළඟට දෙවෙනි කොටස අහනවා. වැඩි මාගයක් ඇති ස්ථානයේ සිටගෙන සිටින්නේ කවුද? මේකෙන් ලකුණු කරලා තියෙන සංඛ්‍යා ටික අපි ගත්තොත් ඍණ 5, ඊළඟට ඍණ 3, බිංදුව 7. මේ ටිකෙන් විශාලම සංඛ්‍යාව වෙන්නේ 7. එතකොට වැඩි මාගයක් ඇති ස්ථානයේ ඉන්නේ චමල්. ඊළඟට තුන්වෙනි කොටස අඩුම අගයක් ඇති ස්ථානයේ සිටගෙන සිටින්නේ කවුද? අඩුම වෙන්නේ මෙතන සංඛ්‍යාව ඍණ 5. එතන ඉන්නේ අමල්. හතරවෙනි කොටස දසිතහා චමල් සිටින ස්ථාන අතර ඇති ඍණ නිකිල සියල්ල ලියන්න. දසිත ඉන්නේ ඍණ 3. එතකොට ඍණ 3යි ධන 7යි අතර තියෙන ඍණ නිකිල දෙක තමයි ඍණ 2 සහ ඍණ 1. B කොටස එහෙම අපිට කොටුවක් ඇතුලේ සංඛ්‍යා ටිකක් දීලා තියෙනවා. ඒක ඊට පස්සේ ඒකෙන් රවුන්ඩ් එකක් ලකුණු කරලා තියෙනවා. ප්‍රථමක සංඛ්‍යා සහ සංයුත සංඛ්‍යා. මේකේ අපිට ඉහත දී ඇති සංඛ්‍යා සුදුසු පරිදි ඉහත සංයුත රූපවලට වෙන් කරන්න. ප්‍රථමක සංඛ්‍යා මොනවද මෙතනින්? ප්‍රථමක සංඛ්‍යා කියන්නේ සාධක දෙකකට වඩා ඇති සංඛ්‍යා. සාධක දෙකක් පමණක් තියෙන සංඛ්‍යා ප්‍රථමක සංඛ්‍යා, සාධක දෙකකට වඩා ඇති සංඛ්‍යා සංයුත සංඛ්‍යා. එතකොට මුලින්ම ගත්තොත් මේකේ 10 සංයුතයක්, 11 ප්‍රථමකයක්, ඊළඟට 12 නැවතත් සංයුතයක්, 13 ප්‍රථමක, 14 සංයුත, 15 සංයුත, 16 සංයුත, 17 ප්‍රථමකයක්. සාධක දෙකක් පමණයි තියෙන්නේ. 18 සංයුත, 19 ප්‍රථමක සංඛ්‍යාවක්, 20 සංයුත සංඛ්‍යාවක්. මෙන්න මේ විදිහට පුරවන්න පුළුවන්. ඊළඟට C කොටස හිස්තැන් පුරවන්න. ඒකේ පළවෙනි කොටස කියනවා 2 කිලෝමීටර් 750 මීටර්. ඒක මීටර් කරලා ලියන්න පුළුවන්. කිලෝමීටර් එකක් කියන්නේ මීටර් 1000යි. එතකොට කිලෝමීටර් 2 කියන්නේ මීටර් 2000යි. එතකොට 2000ට 750 එකතු කරාම 2750 මීටර්. දෙවෙනි කොටස 3050 මීටර් තියෙනවා. අපිට කිලෝමීටර් සහ මීටර් කරන්න ඕන. කිලෝමීටර් කරන නම් මෙතන 1000 ගොඩවල් වෙන් කරගන්නවා. 1000 ගොඩවල් 3ක් තියෙනවා. 1000 ගොඩවල් 3. 3000 මීටර් 50 මීටර් කියලා වෙන් කරනවා. 3000 හරවනවා කිලෝමීටර් වලට. එතකොට 3යි කිලෝමීටර්. ඉතිරි ටික මීටර් වලින් ලියනවා. 50යි මීටර්. තුන්වෙනි කොටස 1025යි සෙන්ටිමීටර්. සෙන්ටිමීටර් 100ක් කියන්නේ මීටර් 1යි. එතකොට මෙතන 100 ගොඩවල් කීයක් තියෙනවද 1025 ඇතුලේ? 1025 ඇතුලේ 100 ගොඩවල් 10ක් තියෙනවා. එතකොට අපිට ඒක ලියන්න පුළුවන් 10යි මීටර්. ඉතිරි ටික සෙන්ටිමීටර්. 25යි සෙන්ටිමීටර්.